දේශපාලන පක්ෂ කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විශේෂයෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් පවතින සමාජයක එම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාවලිය තුළ තිබෙන ප්‍රධානතම ආයතනික යාන්ත්‍රණයක් තමයි දැන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ තිබෙන අති මූලික මූලධර්මයක් තමයි දැන් ජනතාවට නැත්තම් පුරවැසියන්ට ඍජුවම ආණ්ඩුකරණ ක්‍රියාවලියට සහභාගී වෙන්නට නොහැකි ඒ හැකියාව තිබුණේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තිබුණු පුරාතන ග්‍රීසියේ ඇතන්ස් කියන කුඩා රාජ්‍යයේ තමයි නමුත් නූතන රාජ්‍යවල විශාල රාජ්‍යවල ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල මහජනයා දේශපාලන ක්‍රියාවලියට සහභාගී වීම තුළින් ආණ්ඩුකරණ කාර්ය සඳහා තමන්ගේ නියෝජිතයන් පත් කරනවා ඒ නියෝජිතයන් පත් කිරීම තුළින් නියෝජිතයන් තුළින් ජනතාව ආණ්ඩුකරණයට සහභාගී වීම අපි හඳුන්වන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී කියලා. ඒතර නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන ප්‍රධානතම කාර්ය තමයි මහ ජනතාව වෙනුවෙන් මහ ජනතාව විසින් තෝරාපත් කරගන්නා මන්ත්‍රීවරුන් ආණ්ඩුකරණ කාර්ය කිරීම. ඒතර ඒ සඳහා තිබෙන ප්‍රධානතම යාන්ත්‍රණයක් තමයි ආයතනික යාන්ත්‍රණයක් තමයි දේශපාලන පක්ෂ. ඒතකොට සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අත්‍යවශ්‍ය සාධකයක් තමයි දේශපාලන පක්ෂ ක්‍රමයක් රටක පවතීම. අපි දේශපාලන පක්ෂ ක්‍රමයක් කිව්වම අදහස් කරනවා තනි පක්ෂයක් නෙවෙයි පක්ෂ ගණනාවකින් සමන්විය යුතුයි. ඒකට හේතුව තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායෙන් විශ්වාස කරනවා ඕනම සමාජයක ජනතාවම පොරවැසියෝ ඉන්නේ ඒකාකාර පිරිසක් හැටියට නෙමෙයි විවිධ සමාජ පන්තිවලට විවිධ වර්ගීය කණ්ඩායම්වලට විවිධ මතවාද දරන විෂම ජාති කණ්ඩායම් තමයි සමාජයේ ඉන්නේ. ඒ හැමදෙනාටම නියෝජනය තිබෙන්න ඕන ඒ දේශපාලන පක්ෂ ක්‍රමය තුලින්. මේක අපි කියන්නේ දේශපාලන බහුත්වවාදය කියලා. එතකොට දැන් දේශපාලන පක්ෂ සාම්ප්‍රදායිකව බිහි වුණේ 19 සියවසේ ඉඳලා යුරෝපයේ පස්සේ අපේ රටේ 1940 ගණන් වල ඉඳලත් අන්නේ ජනතාවගේ විවිධ අභිලාෂ, උමනාකම්, අපේක්ෂාවන් දේශපාලන ක්‍රියාවලිය තුලත් ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුලත් නියෝජනය කරන යාන්ත්‍රණ හැටියට තමයි. නමුත් ලෝකේ පුරාම ලංකාවේ දැනට සිදුවන දෙයක් තමයි මෙම දේශපාලන පක්ෂ කියන මෙම ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණය විශාල වෙනස්කම් වලට භාජනය වී තිබෙනවා. දැන් සාම්ප්‍රදායිකව තිබුණු ලක්ෂණයක් තමයි දේශපාලන පක්ෂයක් කියලා කියන්නේ ඉතාමනමින් සංවිධානය වුණු නිශ්චිත දේශපාලන මතවාදයක් තිබෙන ඒ වගේම සමාජික මුදල් ගෙවා සමාජ්‍යත්වය ලබා ගන්නා නිලධර කණ්ඩායමක් සිටින වාර්ෂික මේ රැස්වීම කියන්නේ පක්ෂ සම්මේලන පවත්වන පක්ෂ ශාඛා තිබෙන සංවිධාන ජාලයකින් සමන්විත ඒකකයන් හැටියට වර්තමානයේ තිබෙන ලක්ෂණය තමයි මේ දේශපාලන පක්ෂවල තිබුණු මේ සාම්ප්‍රදායික ලක්ෂණය නැති වෙලා තියෙනවා නැත්තම් ඉතා දැඩි ලෙස දුර්වල වෙලා තියෙනවා ඒ වෙනුවට අද දේශපාලන පක්ෂ කියන එක කියන්නේ පක්ෂ විනය රකින්න සමාජිකයන්ගෙන් සමන්විත ආයතනම නෙමෙයි අද මොකද පක්ෂ සමාජික වේලාවට පක්ෂ විනය රකින්නේ නැහැ දැන් මන්ත්‍රීවරු පක්ෂ විනය රකින්නේ නැහැ ඊළඟ පක්ෂවලට තමන්ටම නිශ්චිත දේශපාලන සමාජ මතවාදයක් නැහැ මේ විදිහට අපිට කියන්න පුළුවන් නූතන දේශපාලන පක්ෂ එක්තරා විදිහට ලිහිල් සමාජ සන්ධාන බවට පත් වෙලා තිබෙනවා ඒ වගේම මතවාද ගණනාවක් එකට තියාගෙන ඉන්න පුළුල් සමාජ ව්‍යාපාර බවට පත් වෙලා තිබෙනවා එවගේම මේ දේශපාලන පක්ෂ නූතන කාලයේ ඉතා දැඩි ලෙස වාර්ගික ජාතිකවාදී මතවාදවලට ගිහිල්ලා තිබෙනවා. ඒක තමයි බොහෝ රටවල ලංකාවේ තියෙන ලක්ෂණය තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් නැත්නම් බෞද්ධ ඔයාදී වශයෙන් නැත්නම් ආගමික නැත්නම් වාර්ගික නන්විතාවේ තිබෙන දේශපාලන ආයාචන සහිත මතවාද සහිත දේශපාලන පක්ෂ බවට පත් වෙලා තිබෙනවා. එතකොට දේශපාලන පක්ෂ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය මද නියෝජනය කරන්නේ කියන ප්‍රශ්නයක් තිබෙනවා. දැන් සමහර ලාවට දැන් මේ මැතිවරණ දිහා බැලුවොත් අපට පේනවා දේශපාලන පක්ෂ කිහිපයකින් සමන්විත සන්ධානයක් අත වශයෙන් ජනතාවගෙන් වරමක් ඉල්ලනවා ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් කිරීමට. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් කිරීමේ නැත්තම් දුර්වල වීමේ න්‍යාය පත්‍රයකක් තිබෙන්නේ දේශපාලන පක්ෂවල කාර්යයක් හැටියට තමයි. ඒක සම්ප්‍රදායිකව මේක මේ විදිහට තිබුණේ නැහැ ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂවල. ඒ සමගම අපිට පේනවා කුඩා දේශපාලන පක්ෂ පමණයි කීපයක් පමණයි ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල රාමුව තුල තාමත් වැඩ කරන්නේ.
දෙසුණක් හැටියට ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ තමයි මම හිතන්නේ ලංකාවේ තිබෙන එකම දේශපාලන පක්ෂය. අර මා කලින් කිව්වා වගේ නිශ්චිත පැහැදිලි දේශපාලන මතවාදයක් තිබෙන පැහැදිලි සමාජික සංඛ්‍යාවක් සිටින පක්ෂ ශාඛා තිබෙන යම් කිසි විනයක් සහිතව තිබෙන එකම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ කිව්වට මම හිතන්නේ ඒක අතිශයෝක්තියක් නෙමෙයි. මේක ලංකාවේ සිදුවන ක්‍රියාවලියක් පමණක් නෙමෙයි. මේක ලෝක මට්ටමින් සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමේ තිබෙන අර්බුදයම ප්‍රකාශයක් හැටියට අපට දකින්නට පුළුවන්. දැන් ඉන්දියාවේ මේ ලක්ෂණ ඉතා තදින්ම තියෙනවා. දැන් කොංග්‍රස් පක්ෂය ඉතා දැඩි ලෙස සාම්ප්‍රදායික ප්‍රධානම දේශපාලන පක්ෂය කොංග්‍රස් පක්ෂය ඉතාම දැඩි අර්බුදයක විශේෂී කඩ යන තත්ත්වයකට පත් වෙලා තියෙද්දී BJP ಭಾರತೀಯ ජනතා පක්ෂය දේශපාලන පක්ෂයක් හැටියට නෙමෙයි ඉතාම පුළුල් සමාජ ජන කණ්ඩායම් වල සන්ධානයක් හැටියට පවතිනවා. හැබැයි මෙවැනි ව්‍යාපාර වල තියෙන එක ලක්ෂණයක් තමයි එහි නායකයෙක් ඉන්නට ඕන ඉතාම තද බලයක් තිබෙන හැදි දැඩි සරපරුෂ නායකෙක් සිටිය යුතුයි. ඒ නායකයාට තමයි අර විශාල ලිහිල් සන්ධානයක් එකට තියාගෙන යන්නේ පුළුවන්කම ලැබෙන්නේ. මේකට ලංකාවේ ඉන්දියාවේ දෙකේම ඉතා හොඳ නිදසුන් අපට පෙනෙන්නට තිබෙනවා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ එක එක රාජ්‍යයන් සමාජයන් තුළ ඇති වෙන අර්බුදයක් ලෝක මට්ටමින් සිදුවන අර්බුදයක් පිළිබඳ සමස්ත සන්දර්භය තුළ තමයි අපට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ ලෝකයේ ලංකාවේ වර්තමානයේ දේශපාලන පක්ෂ ක්‍රමය සහ දේශපාලන පක්ෂ පත් වී තිබෙන මෙම පරිවර්තනය.